අපි පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සාකච්ඡාවක් පවත්වලා අපි තීන්දුව කරා මේ විශ්වාස භංගයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාගේ ඡන්දය පාවිච්චි කරා. විශ්වාස භංගයේ ඉදිරිපත් කළ කණ්ඩායම සහ විරුද්ධ පක්ෂය මේ වෙනුවෙන් ගන්න උනන්දුව පිළිබඳව මේ සම්මත කර ගැනීම සඳහා ගන්න උනන්දුව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද වෙනකන් තවම අපිත් එක්ක මේ පිළිබඳව මුළු සාකච්ඡාවක් කරේ නැහැ මේ විශ්වාස භංගයේ ජයග්‍රහණය. නමුත් අපි හිතනවා අපි විරුද්ධ පක්ෂයේ කණ්ඩායමක් විදිහට අපිට රජය ආරක්ෂා කරන්න කිසිදු උවමනාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑම වෙලාවෙම තීන්දුව ගන්නේ ඉතාමත් කල්පනාකාරීව කණ්ඩායමක්. අපි කණ්ඩායමක් විදිහට තමයි මුළුල්ලව සාකච්ඡා කළා තමයි අපේ තීන්දුව අපි හැම වෙලාවෙම අරගෙන තියෙන්නේ ඉදිරියේදී ගන්න. අපි කියපු දෙයක් තමයි ආණ්ඩුව ඉඳලා අපි ආපු අය විදිහට අපි විරුද්ධ පක්ෂ ඉඳගෙන නිකම්ම ඉන්න අපේ සූදානමක් නැහැ. සෑම දෙයකම ආණ්ඩුවට විරුද්ධව යන්න අපේ සූදානමක් නැහැ. ජනතාවට බලපාන ජනතාවට සිදුවෙන හොඳ දේවල් වලදී අපි විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි ජනතාවට අහිතකර දේවල් රටට අහිතකර දේවල් ඒවයිදී අපි අපේ විරෝධතාවය බල කරන මේ විශ්වාස භංග යෝජනාවේ ඉදිරිපත් කර කරුණු විතරක් නෙමෙයි කරු රාශියකින් රජය අසමත් වෙලා තියෙනවා ජනතාවන් බලාපොරොත්තු වූ දේවල් ඉෂ්ට කරන යහපාලනයක් සඳහා ආපු ආණ්ඩුව වංචාවට දූෂණයට එරෙහිව ආපු ආණ්ඩුව දූෂිතයන් අල්ලනවා රජය තුළ දූෂණ සිදු වෙන්න දෙන්නේ නැහැ කිව්ව ආණ්ඩුව තුළ කිසිම දෙයක් කරන්න බැහැ. ඒ නිසා තමයි මහ බැංකු සිද්ධියෙන් පටන් ගත්තම දිගින් දිගටම වංචා දූෂණ නාස්තිය විශාල වශයෙන් සිදු වෙන බව අපිට තවත් පැහැදිලිව දකින්නට ලැබෙනවා. දැන් ආණ්ඩුව මේ අවසාන භාගය තුළ තීන්දුව කළා තියෙනවා අනෙකුත් පියදම් ප්‍රධාන ව්‍යාපෘති වලට ලබා දෙන මුදල් නතර කරලා රටේ සම්වර්ධනය වෙනුවෙන් නිෂ්පාදනය වැඩි කිරීම වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් යොදන මුදල් කපාදු කරලා ජනතාවට ඡන්දය ගන්න අවස්ථාවේ ඡන්දයට ජනතාව රවට්ටීම සඳහා මුදල් වෙන් කිරීමක් තමයි රජයේ සිදු කරන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයට, ධීවර අමාත්‍යාංශයට, අස්සප්පත් අමාත්‍යාංශයට ඒ වගේ අමාත්‍යාංශවලට දෙන මුදල් වැඩි කිරීම තුළින් තමයි නිෂ්පාදන ආර්ථිකය නගා හිටවන්නේ. නමුත් එහෙම තත්ත්වයක් ඇති වෙන බව අපිට පේන්නේ අපිට දකින්නේ පාරවල් වල කොන්ක්‍රීට් ආලන එකයි ආගමික මධ්‍යස්ථාන වල ගොඩනැගිලි ටිකක් හදන එකයි ඒ වගේ පොඩි පොඩි දේවල් සහ සමුද්‍රි ප්‍රතිලාභින් විශාල ප්‍රමාණයකට ලක්ෂ 6කට සමුද්‍රිය ලබා දෙනවා තව ලක්ෂ 2කට ලබා දෙනවා එන්න එන්න දුප්පත්කම මේ ආණ්ඩුව ඇතුලේ වැඩි වෙච්ච බව තමයි කියන්නේ. ඒ වගේ දීලා ජනතාව සනසන්න බලන නිසා වෙන පැහැදිලි ආර්ථික ශක්තිය නගා සිටින රට දියුණු වෙන ආර්ථික සම්වර්ධන වේගය වැඩි වෙන නිෂ්පාදනය වැඩි වෙන කිසිදු යෝජනාවක් කෙරෙහි රජය අවධානය යොමු කළා නැහැ.